මෙ හිද විශය නිර්දේචයට අදාළව අපට කතා කරන්න තියනපපුතේ විද්‍යුත්්‍යැපෑල පිළිබඳ විද්‍යුත් ්‍යැපෑල කියන එකත් අන්ත්‍රජාලය හා සම්බන්ධ වෙලා තියෙන අපේ ඔ කතා කරන වගේම නයිතාමත්ම ප්‍ර්චලිත මාධ්‍යයක් සනිවදන කඩියඋස්ස වූ පවත්තාගෙනයන්. දොර විද්‍යයුත් ඇැපෑල කියන එකේද තියන වාසි මොනෝ දෙකලා පිස්සැල්ලම බලනවා ඒයවගේම වාසිත් බලනවා මෙ වාසි අවාසි අපි සසන්ධනාත්මකෝ බලන්නේ සාමාන්‍ය තැපෑල සහ මිද්‍යුත් ඇැපෑල කියන කාරණා දෙක්ක සංසන්ධනය කල්ලා හෙමනත්තන් ඒදක එකට කියයලා මොනගේ වෙනස්කම්ද තියෙන්න්නේ කියලා තමයි බලන්න. එතෝර මෙතේදී විශේසයෙන්ම සාමාන්‍ය තැල මොනවගේද දෙකිලි දැනගෙන ඉන්න ඕන එහමදන්නේ නැත්නම් අපි විද්‍යුත් තැපැලි වාශය සි සංසන්ධනාත්මකෝ කියන්න බැරිවෙන. සාමාන්‍ය තැපෑල් අපි කරන්නේ අපි ලිපියක්ලියල ඒ ලිපිය කවරයක දාලා ඒක මුද්දර අලවල තැපැල් කන්තෝරු බාර දෙන්න ඕන හෙමනත්තන් ැපැල් පෙට්ටිට යොමුම කරන්න ඕන ඊඩ පස්සේ කරගෙනගිහිල් අදාළ පාර්ශවවෙයට යොමු කරන්න. එතුොට මේ ක්‍රියාවලිය වෙන්නේ වෙන්න, යම් කාලයක් ගතවෙන. ඊළඟට මේ ක්‍රියාවලියේ යම් යම් දුරුවලතා තියෙන. එකක් තමයි අපිට එක්ම ලියුම සීය දෙෙනෙකුට යවන්න ඕන්නම් සීයකට යවන්න ඕන්නන් එකම ලිපිය මේ ලිපි සීයක් අපි ලියන්නවෙන්. නැති කෙනෙකුට කියන පුළ එක පොට කොපි ගහනවා කියල එක නොවීන තාක්ෂණක කමවේදයක් නේ එම ඇත්තා කාබන් පිටපත්ති කියලා ලියනවා කියලා. එහම ලි්වත් සීයයක් එකසටට ලියන්න බෑ පිටපත් කරන්නම ඕන මේක එකයි අවශ්‍යතා. දට ඒක මහා අමාරු කාරය. ඊළඟට මේ ලියන කියන දේවල් සමහරක් කලාට අත්තකුරින් ලියනකට අප හැදිලිවෙන්න පුුවන්ටිට. ඊළඟට මේක තැපැල් කන්තෝරකට යොමු කරදී ඇමනත්තන් තැපෑලටි දිරිපත් කරද්දි තැකල් කන්තෝරෝ වැඩකරන සීමිත කාලපරිච්චේදයක් තියෙන. දවසකට පෑමච්චර ගානක් සතියන්තනිවාඩුයි මේ වගේඒගොල්ලඟ නීති රාමුවකටයටඩක්වතමයි එගොල්ලං සේවේදෙන්න්නේ. තර් මෙහෙම සේවය කරනකොටට පිට හැදෑාවට ලියමක් යවන්න හනොත් දාහරණයක්ැකතිර ඔන්න දැන්් යැන් පහමමාර පහල් කිට්ටවී නෑ වෙලා මේ වෙලාට ලියමක් යන්න ඕනු නොත් එහෙම මේ වෙලාට ලියමියාවීමේ හැකියාවක් නෑ. මොකද දැක් තැැල් සේවාස්ථාන තැපැල් කන්තෝරු වහලතියෙන් ඒකනිසා අපිට තැපෑලට යොමු කරන්න බෑ. එතකට මේ තැපෑලට යොමු කරන ලියම අනෙක් පුද්ගලයාට ලැබෙන්න්න කාලයක් යනවා. ඒක දුරස්තභාවයානුව ගතවන කාලය වෙනස්වෙන්. ඟ එක්කනක කටන අඩුකාලයක් යන්නේ දුරෙක්කෙනකට නම් වැඩි කාලයක් යනවා. විටලටකට අවන නම් එකක ඉතාමත්ව වැඩිකාලයෙකුත් වෙනවා. තින් මෙන්න මේ වගේ අපහසුතා තියනෙනවා සාමාන්‍ය තැපෑල යොමු කිරීමේ. ඊළඟට ලිපිය නොලැබීමේ හැකියාවකුත් තියෙනවා. ඊළඟ කාරනාව ලිපිය ලැබුණු බව දැනගනීමට අඇවස්ථාවකුත් නෑ මේක විසඳක් විදර තයි රිිස්්තර තැපෑලය ගොල්ලම් පාවිච්චි කරන්න. ඒකේ අම්මාරක්ෂාවක් තියෙනවා ඒත්. ෞද් එකකව සිද්ධවෙන හානිවෙන්න පුළුවන් මේට විශේෂෙන්. ඊළඟට මේක තියෙන වාසයක් තමයි, අපිට ඔන්නම් පාර්සලයක් යවන්න පුළුවන් පර්සල් තැපැල පාවිච්චි කරන්න පුළුවන්නේ යවන්න පුළුවන්. ඉලඩබක තවත් අවාසයක් තමයි අදාල පුද්ගලයාාව තම යොමුවවෙෙන නෑ. මගේ ගෙදරට එනවනම් අපේ ගෙර සියල දෙනාටම ලිපියන්නේ අපේ ගෙදර ලිපිනයට. එතකට ඒක මට ලැබෙන්න්න පුළුවන් ඇත්තන් ෙදර වෙන පුද්ලකට ලබෙන්නක් පුළුව. ආයතනයකට ගිහමත් එක එෙම තම. ඒක නිසා අදාළ පුද්ගලයා අත්තටම පත්කිරීමේ යම් දුුරලතාවයක් ගැටලුවක් තියෙන්. මුන්නයි වගේ ක්‍රමවේදයක් තමයි සාමාන්‍ය තැපෑල තියන්නේ. එතකොට ඔය ක්‍රමවේදත් ඒ අපි සසන්ධනය කරනව විදයුත් තැපෑල මොනවගේද කියලා. ඒක ඉතාමත්ම ඉක්මනින් තැපෑල යොමකිරීමේ හැකියාව තියෙනවා. ක්ෂණිකව යනවා. එතක මේ එකවර කිහිප දෙෙනකොට පිටපත්යම කරන්න පුළුවන්. ඊළඟ කාරණාව. ප්‍රමේක් ෂණනික්කව යනවා කියනෙක්ක, ලෝකයේ ඕනම තැනකට විද්‍යුත්්‍ය බැල් පහසුකම් තියෙන කෙනෙක් නම් විද්‍යුල් තැපැත් ලිපිෙනක් තියෙනවනන් අදාළ පුද්ලයාට ෂනිකෝමය පුද්ගලට ලිපිය ලැබෙනවා. එක ඇති. එතකොට ඒක දවසේ පැයි විසිහතර පුරාම දින හතේ ඕනෑම වෙලාවක මේ යොමු කිරීම සිද්ධ කරන්න පුළුවන්. එක්මනින්ම යොමු වෙනවා කියකයන්නේ ඒක. ඊළඟක තමයි එක්වර කිහිප දෙෙනකොට පිටපත් යොමු කිරීමි ඉතාම පහසුයි එක ලොකු වාසිය. ල ලිපි එකැරෑ අපි ඇතුරියනය කරන්න ඕන ටයිප කරන්න ඕනේ ඒක පිටපත් අවශ්‍ය ප්‍රමායකට අපට යොමු කරන පුළු. ඊළඟට අන්තර්භාජාල පහසකම සඳහා බෑයවෙන මුදල හැරුණු කොටට වෙනත් විශේෂ මුදලක් මේ සඳහා වැයවෙන්නේ නෑ. හැබයි සාමාන්‍ය දැපෑලදි ලිපියයේ ප්‍රමාණය බරානුව මිල වෙනස්සම. මේක මූලික පහසුකමන් කරන්න අපිට මුල් මිදලක් යනවා. ඒකයන්නේ අපි ඒ සඳහාභාෂය උපකරණයක් උපාංගයක් ිලදීගන්න ඕන? අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගන්න ඕන මෙ මූලික වියදක්. ඊට පස්සේ විද්‍යුත්්‍ය පැල නොමි අපි හම්වේෙන්. ඒ අන්ර්ජාල පාසුකමත් තුල අපි විද්‍යුත්ත පැලිතා පාසුවෙන් යම කරණපුළලා විශේෂ විදලක් වය නොවී. ඊලඟට ඕනෑම වේලාක්ක ඕනෑම තැනක සිට යොම කිරීම හැකියාව. ලිමයයාන ලන් දැල්කන්තුරට අනිවාරයෙන් යන්නවෝන. තැල් පෙට්ියත් තින තැට අන්නවවා. මේක ඩිවස් එක ඒ සඳහා සම්බන්ධතාවයක් යෝන ඒක යන්න උපාංගය තියෙන් ඕන. උපාංගය සහ අන්තර්ජාල සම්බධතාවය තියෙන්නම්. එහමැතියෙන්. ඊළඟට මේක පාර්සලයවක් යවන්න බැරි වුණට හෑදු තුලෙස රූපයක් ශබ් දෙයක් වීඩියෝවක් වැනි ගොුණුවක් සම්බන්ධ කල්ල යොමු කරන්න පුළන් මේ අරා. අපිට අවශ්‍ය ගොනු යොමු කරන්න පුළුවන්. එතකොට ඊළඟ තවත්කාරණාවක් තමයි මේක තියෙන වාසයක් තමයි නිශ්චිතවම අධදාල පුද්ගලයා වෙත්තම යොමු වෙන. මොකද මගේ තැපෑල බලන්නේ මම විසින්ම. ඒක නිසා මගේ තැපෑල මටම ලැබීමේ වාසියක් මෙහිදි තියෙන. සොරකම් කිරීමේ හැකියාවක් තියෙනවා ඒක අවමයි ප්‍රමාණය. ඊළඟට ලිපිය යොමු කළ විගසම අදාළ පාර්ශය්‍යත ලංඟාවීම අවශ්‍යනාන් නැවත ලැබුණ බවට යගෙන් පනිවැඩක් ලබාගනීමේ හැකියාව තියෙන. ව මේ වගේ විශේෂ වාස නිසා මේ තැපැල් ක්‍රමවේදය විද්‍යුත් තැපෑල කියනක ලකහිඉතා ජනපලිය වෙලා තියෙන. එකක අවාසි නැත්තින. තවාසිත් තියෙනවා. ඒ අවාසි තමයි විද්‍යුත් ්‍යැපෑලමගින් පාර්සලයක් එවන්න බෑාපිට. එමැතියෙන්. ඊළං අවාසය තමයි මේ සඳහා පරිගනක සාක්ෂරතාවේ. මූලික දැනුමක් අවශවෙනවා. මේක හසුරුවන්න භාවිතා කරන්න යොමු කරන්න දැනුමක් අවශයෙනවා. ඉතිං ඒක නිසා මේක භාවිතා කරන්න පුළුවන් පරිගණක සාක්ෂරතාවේ. එහෙමනැත්තන්ගේ උපාංගය පරිශීලණය කිරීමේ හැකියාව දන් තියෙන එක දන්න, දගලයින්ට පමණ. ඉලාට අපි බලනවා විද්‍යයුත් ඇැපැල් ලිපිනක සංයුතිය කොහොමද කියල එක මොන වගේද කියලා කොටස් ටිකතර මේකේ තියනව පරිශීලක නාමයක් යුස නේම් එකත් ඉටරි පසේ ඇත්් සලකුණක් තියෙනවා ඉටරි පසේ වසම්නාමයක් තින්නේ. වසම්නාමය කියලා කිව්වේ විද්‍යුත් ඇැපැල් පහසුකම ලබා දෙෙන ආයතිනය විසින් ඒගොල්ලන්ගේ වසන. එට අපි යාහු සමාගමෙන්න්නන් ගන්න යාhooු.්comම්ලම පාවිච්චය. Google සමාගමෙන් ගන්න නන් Gmail.com කිය භාවිතා. පmailල්.comම් කියල පාවිච්චි කරන. තේ අදාළ සමාගමයේ වසම්නාමය අපිට ලැබෙන. ඊට අමතරව පරිශීලකනාමේ අපි තමයි තීරණයකන. මේකත් අපිකැනෙ යුනික් ෙද්‍රස එකක් ඒකීඒකත් අනන්නේ එකක්. දෙකක් තියෙන විදික් නෑ කිසිම වෙලාවක තෝක එක් මේල් එඩ්්‍රස් එක එකයි තියෙන්න්න පුළුවුණ එතකොඩ මේ පරිශීලක නාමේ අපි යොදන්න ඕනේ මෙතෙක් භාවිතා නොවුනු පරිශීලක නාමය ැ ඒකේ දී මෙහෙම එකක් තියන වසම්නාමය වෙනස් එෙනකොට එකව පරිශීලක නාමය පාවිච්චි කරන්න පුළුවන් විදාහරණයකින් එක පැහැදිලි කරනවනන් එක් @ Google.com කියල කෙඩ්්‍රසයකුත් පාවිච්චිරන්න පුළුව. දැ මෙතන තියෙන්නේ@K කිය. එවගේ@mail.com කියලා අපිට පාවිච්චි කරන පුළුව. වසම වසම්නාමය වෙනස් වෙනකොට පරිශීලක නාමය එක වුණත් ඒ අනුව විදයුත්ත පැල්ලිපින තුනක් බවට පත්වෙනවා දැඟගේ කියපුුත්තුන්. එකයි තිය තිහම වෙනස් කල පාවිච්ි කරන්න පුළුව. ඇබයි exam@.taillk කියන ලිපින තියන පුළන් එකයි මේක විතරයි. මෙමැතින් එතකොට පරිශීලකනාමේ අපි තීරණය කරන්නේ අපිට කැමති දැනට භාවිතා නොවන පරිශීලකනාමයක් දීලා නොමිලේම අපිට විද්‍යුත් තැපැල් ලිපිනයක් නිර්මාණය කර ගන පුළුව. එතගොඩ මේ නොමිලේ දෙන්නේ අන්තර්ජාලය හර හා දෙන විද්‍යුත්තැල් ලිපින සඳහා. නැතුව මේ වනුවට මෘදුකාංගයක් පාවිච්චි කල්ලා එම රුදුකාන්ගය හරහා අපිට විද්‍යුත්්‍ය පෑල නිර්මාණයකරගැනීමේ හැකියාවකුත් තියෙනවා. මුල්කාලීනව පාවිච්චුණේ හමක්න්තර්ජාලයෙන්දන එකක් තිබුණි නැහැ. අපි පාවිච්චිකරේ මුල්කාලේදී වෙනමම ඒ සඳහා මෘදුකාංගයක් පරිගණකය තුළ ස්ථාපනය කල්ලා ඒකෙන් විද්‍යත්්‍ය පැල්ලිපිෙන නිර්මාණය කරගෙන ඒ හරහා දයුත් ැල බාවිතා කරක් කොට දැන්වෙනකොට ඒක්‍රම ඉතාමත්ම අඩු විපාවිච්චයනවා ඇත්තෙමනෑ වගේ සැන් කවරුත් පාවිච් කරණේ නොමලිය බාදන විද්‍යයුත්්‍ය ැල්ලිනේ. තර විද්‍යුත් ඇපැල්ලිපින කොටස් අර ඒකාකාර සම්පත් නිශ්චායකයක කොටස් වගේ අනිවාරයෙන් අපි දැනගෙනන්න ඕනේ මේක මතකතියාගන්න ඕනේ මතකතියාගන්න අපිට ලියන්න කිව්වත් ලියන්න ඕනේ කොටස් නම්කරන්න කිවොත් නම් කරන්න ඕනි ඒ සඳහා තමයි මේ විද්‍යුත් තැපැල් ලිපිනය කොටස් දෙක අපි සම්පූර්ණ කරගන්නේ ම විද්‍යුත් තැපැල්ලිපියක් යවීම මේ කාරණාවගොල්ලන් දන්නවා එනට ප්‍රශ්නහන නිසා ඒවා පැහැදිලි අපි ලියනවා. විද්‍යුත් ඇැපැල්ලිපියක් යවීම ලබන්නාගේ ලිපිනය ටූ කියන තීරුවේ අපි සටහන් කරනවා. පිටපත් ලබන්නන්ගේ සීසී තීරුවේ අපි ඇතුළත් කරන්න. කාබන් පිටපත් ලබන්නන්ගේ B.. තීර්ේ ඇතුළත් කරන. ඊරට මාතෘකාව ඇතුළත් කරන සබ්ජෙට් කියල වෙනම තීරයක් තියෙන. ඊළංඟට ඩිපියයේ විස්තර බඳ කොටස ලිපිය ලියන කොට සපි ඇ ස්ථානය මේ විදර අපි සඳහන්කන්වා හඳුන්වනවා ලිපිහේ විස්තර ඇතුළත් කරන බඳ කොටස කියලා. ඊළඟට ඇදුුතු ලිපියට එකතු කළ යුතු ථා එකතු කරන ස්ථානය හෙමනඇත්තා. ඇටඇච්මට් කියලා කියනවා මේකට සලකුණක් පෙන්න්නවා බොහෝ. ලිපිවල විද්‍යුත් ලිපිවල ඒ සලකුණ මට කලික්කල් අපිට අදාළ හෑඩුතුව එකතු කරන්න පුළුවන්. ඇදර් මේ පින්තූරයක් පෙන්න්නනි නැතුව. විද්‍යුත්තැපෑලක පින්තූරයක් පෙන්න්න නැතුව කිැරින්ම මේ විස්තරේමන් ලියල තියෙන්. පෙන්නනවා මෙතන සූ කියල ශේෂත්‍රයක් තියෙනවා. මේ තියෙන්නට මේක ඉස්සර හපිටයිප් කන්නවා යවනයගේ ලබනයගේ ලිපින්. ිපිය ලබන්න ොට එක්නෙක් න මේ කීපදන ක අපි සඳහන් කරන්න පුළුවන්. විලාට Cසි අයගේ ලිපිනටි. චතු ලියනෙන. පිරිපස .සියගේ ලිපිනටික. පිරිපස සබ්ජෙට් එක. ඊළඟට බන්ධ කොටස. මෙ මේ කොටසේ අපි ලියනවා ලිපිය විස්තර ටික. දියල ඉවර වෙලා, අපිට පුළුවන් ඊළඟට එකතු කරන්න ටෑච්මට් එකක් විදියට හෙම නැත්තං ඇදතුවක් විදියට අපිට යොමු කරන යම් කිසි ගොනුවක් තියෙනවන එතකොට මේකද අපිටඒ පින්තූරයක් වෙන්න පුළුවන් ඒහම නැත්තම් ෆයිල් එකක් වෙන්න පුළුවන් එහම නැත්තං වෙනත් ගීතයක් වෙන්න පුළුවන් මේ වගේ ගොනුවක් අපිට එකතු කලා යවන්න පුළුවන් ද වර්තමානයේ නං විශේෂයම මේ සඳහා මේකට ඇමිණිය හැකි. ත් තිබුණා මේකට ඇමිනිි හැකි නිෂිට බර ප්‍රමාණයක් තියෙන ඔය ගොනුවේ. පට වැඩිය බලයකක්ට ඇඳතුවක්ව දිර සම්බන්ධ කළොත් එක අපිට අවන්න ඉඩ දෙන්නේ නෑ. ඊළඟටඊක් ආකාරයේ ගොුණු එක එක්කටබල් ඒවා. අපි කියන්නේ ස්ථාපනය කරන්න පුලන් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ආකාරය ගොනුවක් අපිට මේ හර හා යොමු කිරීම හැකිාවක් නෑ ඇටෑශ්මට හර. අපි කතා කරන්න හදන්නේ යවන විද්‍යුත්්‍ය පෑලක්නේ යොමු කරන මගෙන් තවකාට හරි යවන එක. තර ඒක සඳහා පාවිච්චි කරන කොම්පෝස් කියන බත් බොත්තම බටන එක. මේ කොම්පෝස් බොත්තම එබුවට පස්සේ අන්නර කියන විින්්ඩෝ එක එනවා. හැබැයි මං ඔයාට පෙන්න්නපු වි්ඩෝයක නෙමෙයි ආමතන ඇවිල්ල කියයන්නේ. ඉට වැඩි පොඩ්ඩක් වෙනස් එකක් ඇවිල්ල කියන්නේ. කද මේ අලුත්තේ වයේ ඒවැටිකක් වෙනස් එකයි තියෙන් මේක මගේ මං ලිපිනේ ඇතුළත් කරලම තියෙනවා සිග්නේචයක විදියට එක පහසුකමක් අපිට තියෙන දැම් මෙන්න පේනවාටශේ ඉ පස්සේ මේක ශේය තියන මෙේ දුණ කෙලවරේ දැ මේ පොටෙක් වස්කමක් තියනවා එක මේල් ලයින් පින් ලයින්ට් එක වෙනස්ෙන පුළුව කලින් ෝපන් කරල පෙන්නුවේ මේ එකන මේකෙත් කලින් තිබුන යුදිර තමයි දැම්ම වෙනස් කළ තියෙන සීෂය ඇඩ් කරනවාන මේක කලික් කර පසේක මතන්ට එකතුව හරිද එකකොටට මම තවක් කෙනකුට මේක ්‍රීසි එකක් කල්ල පෙන්න්නන්න හතට මගේ ඉන්ද්‍රස් භාරකය තියනේවා ඒවි का मगे लामू यहां हु पनने मगे मैं यहांहर हुए कि एकत में ड करना पूला बीसीसी कते हैं बीसी सेत में ि मार गना अके देखकर ड करना फला नाकारला बा ट कर पासपी से पननेवा एक किसी ड आखने है वह सबजेट सब सेतन आप मैसे का टाइप करने message karena message karena මේක ස්පෙලිින් අරදුනොත් මේ එකත් පෙන්න්න නවා මෙතනම පොසෙස් කියන එක ාමරද එකහන්ඩුව කරන කියලා පෙන්න්නනවා එක නිවර්දි කරගන්නකූල එඩ පස්සේ අපි මෙතැන එකතු කරනවා කෞුද මේක වවේ කියලා මං ඒකට මගේ විස්තරය මෙතන දාළම තියනවා පස්ස මේ විදිර ලියලා ටච්මෙන්ට්ක්කෝ ඔන්න මේක මෙන්න මෙතන තියෙන ට්ට එක මේ ති ්ටදිර මෙම सලක්ලික් කර හම අපිට මේක ගොුණුවක් පෙන්න්නනවා ගොනුවක් පන්න අපට ඕන ගොනුවක් එකතු කරන්න පුලුව දම්මු ාහරනයක් දෙරකෙමු මේ පින්තුූරයක් එකතු කරනවා කියලා මේ පින්තුර සිලෙක් කර इන්फॉර්මන් सිටම් කියන එක පින්තූරේ එක මෙම මෙතැනට අට එකක මෙ මේවිදිර ට එක JपG එක न सस्टම් න් කියලවා फाइල් එක තියෙන්නේ පං Eක්सी ආකාරය ගොුණු කියලා කිව්වේ මෙ මෙතැන්ට ඩෝක්යන ඕන ඒ වගේ යවන්න දෙන්න දද ඒහර හා වෛරක් එකක් කියන්න පුළුවන් එකයි හේතුව එක නිසා ඊක් ආකාරය ගුණු ඇතුළත් කරන්න බැහැ දැන්ඟ අපිට තියෙන මේක සෙට් කරල් කරන්න කර සෙන්ඩ්ුවර මැසේජක අපි බලාගන්න පුලන් සෙෙන්ට් එකට ගිහිල්ල අරිර මේ සෙන්ඩු නාාවකල් කොම්පෝස්මේල්ලොලිං අලුත්මේල් එකක් කරගන්නවා ඉන් බොක්ස් මේවා ගැන අපි කතා කන්නවා සෙන්ට අයිටම්ගේ තමයි අපට පෙන්න්නන්නේ අවපුයව මං ඒක ෝපන් කරහම ඒක පෙන්වෙනවා මේ ර සෙව්වන්දි හැත්තෑ හැත්තහය කියළ පෙන්නෙදරලා මෙැසේ්ජක පෙන්න්නෙනවා සබ්ජෙට් එක තෙක්ක ඉලාන්න අටච්ව එකක් පෙන්නවා මේට්ම එකක් තියෙනවා කියලා ත මේ අව්පු මගේ අවපු ගොඩාක් කියේට්ුවටක් තම මං අවලතීන් අටච්ම එකක් නැතුවත් අපිට මේල් එකක් යවන්න පුළුවන් ඔන්නඔයි විදිහයට නිියව්මේල් එකක් අපිට යොමු කරන්න පුළුවන් අලුත් එකක් එතොට මේකේ තියෙන්නේ ඊට වඩා වෙන සාකෘතිය මේ ආකෘති අපිට අදාළ වෙන්නේ නෑ ෆිල්ස් ටික තමයි අදාල වෙන්නේඒ ෆිල්ස්ලොට තියෙන්නේ අනවාරයෙන්ම අපි මෙන්න මේක ිල්ස් ටික මේ ආරපි ඩින් අතාරවෆිික ට එක තියෙනවා එක තියෙනවා එක තියවා සබ්ජෙට් එක තියෙනවා පිරි පස්සේ ඇදුුතු විදිරව වන්න ඇදුතු පිටක්තුලත් කරන්න පුුව. සබ්් එක අනිවාරේ නැහැ ඇතුරුලියනෙ කරන එක ටයිප් කරනට හැබයි මෙහම ප්‍රශ්නයක් තියෙනවා සබ්ජෙට් එකේ මොනහරි ඇතුළත් කර නැතුුණනොත්වේම සමාරක්ලට අපි නිවැධදිවිදිර ලිපිය නොලබියයම මේ හැකියාවක් තියෙනවා. අරිද. තොට ඔය විස්තරේ මේේ මේ කොටසං අපි ලිය තියනවා එමං විශ්චර කරපයක ලබන්නාගේ ලිපින කොම අදා ලිපින කීපයක් ඇතුළත් කළ හැකිවේ. යන පර්ශයවත්තුනොටම දැක හැකිේ. ඊළංගට C පිට පත් ලබන්නන්ගේ ලිපින කොමා යොදා ලිපින කීපයක් කතුළලත් කළ හැකිවේඒෙත් 2 CBC. යන පාර්ශෝ තුනටම දැක හැකිව. ඉළංගට BC බ්ලයින් කාබන් පිටපති ඒත් සඳහන් 2 යනායට හාBC වෙති යමු කළ අනෙක්කයට නොපෙන එෙනසේ පිටිපතක්්‍යැවීමට යොදා ගන්න මං එක තෞදර තිස්සර කරන. ඉස්සල මේක ලියාගන්න මැක ලියාගන්න BC එකෙත් මේ කාාණාව එහමයි කොම යොද ලිපින කීපයක් කතුත් කල පුළලා. රෝනම ශේෂත්‍රයකට එකගැන 2. කියෙන ශේෂත්‍ර තුනටම අපිට ලිපින කහිපයක් ඇතුළත් කලේ යානු පුළාන් එකගැන එක්ම මේල් එක එකක්වර කීහිපදනෙකොට යමු කරණ පුළුවන් කියකි. අපි අර වාසවල් දිීත් කතා කරාන්නේේ හොඳයි දැම් මේක ලියාග.